සබදාහමත් හරිම අපූර්වයි. මිනිසා වගේම මේ මිනිසාට අවශ්‍ය ආහාර මේ සබදාහමෙන් අපිට නිර්මාණය කරලා දෙනවා. ඉතින් එහෙම නිර්මාණය වුණු එළවලුවක් ගැන කතා කරන්න තමයි අපි අද ඇවිල්ලා ඉන්නේ. මේ සෙන්කඩ ග්‍රීන් ෆාම් එක. අනුරාධපුරයේ ඉඳලා කොළඹට යන මාර්ගයේ අනුරාධපුරයට ඊටමත් ආසන්නයෙන් තමයි මේ ප්‍රදේශයේ පිහිටලා තියෙන්නේ. ඉතින් හරිත රූපහින අරමන ඔබ හොඳටම දන්න කියන දෙන්නෙක් එක තමයි අද මම කතා කරන්න යන්නේ. ලක්ෂ්මන් මහත්මයා ආයිබෝන්. ආයිබෝන් අපේ මහත්මයා. ඒත් එක්කම ඉන්න අපේ අසංක මහත්මයා. අසංක මහත්මයාත් ආයිබෝන් කියලා පිළිගන්නවා. ඉතින් දැන් මේ සෙන්කඩ ග්‍රීන් ෆාම් එකට ආවහම අපි ඇවිල්ලා ඉන්නේ තුඹ කරවිල වගාවක් ආවට. ඉතින් මට ඉස්සලාම අපි කතා කරමු ලක්ෂ්මන් මහත්මයාගෙන්. තුඹ කරවිල ඇයි වගා කරන්න හිතුවේ? ඔව් ඇත්තටම හොඳ ප්‍රශ්නයක් අපේ මහත්මයා. මොකද මේ තුඹ කරවිල කියන එක අපට අපේ මතකයි අපේ ඉතිහාසයේ ඔය කතරගම යනකොට වගේ තමයි කලාතුරකින් අපිට තුඹ කරවිල කරලක් කන්න හම්බෙන්නේ. අපේ අම්මලා කියනවා හරි හිගයි මේක. මට ඕකේ පොඩි කාලේ ඉඳන්ම අදහස ආවා. මං කිව්වා මල්ලිටත් මල්ලි අපි ලංකාවට ලංකාවේ සෑම ගෘහණියකටම තමන්ගේ පවුලට අවශ්‍ය පෝෂජනක ආහාරයක් හැටියට සියලුම දෙනාට භුක්ති විඳින්න පුළුවන් විදිහට අපි තුඹ කරවිලත් වගා කරමු ලංකාවට ඇති වෙන්න. ඒකේ පළවෙනි පියවරක් වශයෙන් මල්ලි මේ හොඳ වෙරයිටියක් තෝරගෙන එයා ඒක ක්‍රමානුකූලව කරගෙන යනවා. ඉතින් මම ඇවිල්ලා සතියකට සැරයක් බලනවා. අපේ ප්‍රධාන මල්ලිගේ මගේ ප්‍රධාන අරමුණ තමයි තුඹ කරවිලින් ස්වයං පෝෂිත රටක් කරන එක. ඒ කියන්නේ මොකද තුඹ කරවිලවල විශාල ගුණවල් කීපයක් තියෙනවා. මේක ඉතාමත් පෝෂජනක ආහාරය. නාගරික පරිසරයේ ඉන්න අයට පමණයි මේක කලාතුරකින් හරි භුක්ති විඳින්න හම්බෙන්නේ. නමුත් මේක ලංකාව පුරා ව්‍යාප්ත කරලා සෑම ගෙදරකම සතියකට සැරයක්වත් තුඹ කරවිල මාළුවක් කාලා අපේ තියෙන ඒ ශරීරයට අහිතකර දේවල් අපින් බැහැර කරන්න අවශ්‍ය පෝෂක ගුණය ලබා දීම තමයි අපේ ප්‍රධාන අරමුණ. ලක්ෂ්මන් මහත්තයා ඔහොම කියද්දී දැන් තුඹ කරවිල ඇත්තටම මේ සමහරක් විට මේක හිටව ගන්න තියෙන අපහසුකම නිසා වෙන්නේ ඇති මේක මේ විදිහට අපින් ඈත් වෙලා ගිහිලා තියෙනවා. අනිත් පැත්තේ මේකේ තිත්ත ගතියකුත් තියෙනවනේ. සමහරලාට මේ පුංචි දරුවෝ හැම තිත්තයි කියලා කන්නේ නැති වෙන්නත් පුළුවන්නේ. ඉතින් අපි අසංග මහත්තයාගෙන් අහගමු කොහොමද මේ තුඹ කරවිල වැලක් නිර්මාණය කරගන්න මම හිටව ගන්න මේ තත්වයට ගේන්න කොහොමද ක්‍රමවේදය කියලා අපි අහගමුකෝ. ඔව් ලංකාවට තුඹ කරවිල ඉස්සර අවුරුද්දකට සැරයක් වැස්සත් එක්ක තමයි තුඹ මෙවෙන්නේ. තුඹ වල සාමාන්‍ය මේ ජීවන රටාව කිව්වොත් මේ තුඹ ගහ අලයක් විතර හැදිලා අවුරුද්දක් විතර වගේ පොළව යට තියෙනවා. හැබැයි නිකින්නියත් එක්ක නිකිනි වැස්සක් වහිනවා. අන්නේ වැස්සත් එක්ක මේකේ මේ තුඹ වැලෙන් එනවා දල්ලක්. ඇවිල්ලා ඒ දල්ල තමයි පැලවෙලා ඉස්සර අපිට අවුරුද්දකට සැරයක් තුඹ කන්න පුළුවන් වුණා. හැබැයි නෑ අපි සෙන්කර ඩ්‍රීම් ෆාම් කියලා අපි පොඩි ව්‍යාපෘතියක් එක ෆාම් එකක් කරනවා. අපි මේ ෆාම් එකේ වැරයිටි 3-4ක් හිටවුවා තුඹ වර්ග. එතනදී අපිට සාර්ථක තුඹ වර්ගයක් හම්බුණා. ඒ තුඹ වර්ගය මෙන්න මේ වගේ දිගටි තුඹ වර්ගයක්. ඒක රවුන් නෑ. මේක සාමාන්‍ය මේ හොඳ පුෂ්ටිමත් ගතියක් තියෙනවා. එබෙන්නේ නෑ. මේක තිත්ත නෑ. මං මට මතකයි මහත්තයා ඇහුවා මේක පොඩි ළමයි කණ්ඩ ඇස නෑ. නෑ ඇත්තටම තිත්ත නෑ. මේක අමුවෙන් කණ්ඩත් පුළුවන්. සලාද විදිහටත් කන්න පුළුවන්. ඒ වගේම අපි මේක රට යවන්නත් බලාපොරොත්තු වෙනවා. ඒ මේ කරවිල ගෙඩිය මේ විදිහටම. ඔව් දැන් අසංග මහත්මයා කිව්වා වගේ මට හැබැයි පුංචි ගැටලුවක් තියෙනවා. දැන් මේ කරවිල වැලක් පවත්වාගෙන යෑම තරම කසීරු කාරණාවක්නේ. මොකද මේක හැමදාම නඩත්තු කරන්න ඕනේ. මේ පල්ලෙහාට එල්ලෙන්නේ නැති වෙන්න ආපහු මේ වැලට යාන් කරන්න ඕනේ. මේ ඇදිලා යන්න. ඒ වගේම මේ අමතරව තියෙන දළු කපලා අයින් කරන්න ඕනේ. මට එන්නේ විස්තර පොඩ්ඩක් කියන්නකෝ මේක නඩත්තු කරගන්න විදිය ගැන. ඔව් මේක නඩත්තු කරන්න කියන්නේ අපි ඉස්සල්ලාම මේකේ මේ වගේ යන වැල්වල මෙන්න මේ වගේ මම උදාහරණයකට කියන්නම්. මෙන්න මේ වගේ තිකිලි දෙයක් කඩාගෙන මෙන්න මේ වගේ කොළ දෙකක් කඩලා මෙන්න මේක තමයි අපි පැල කරන්නේ. මේක පැල කරාට පස්සේ අපි අඩි 7 පාරතරෙන් තමයි හිටවන්නේ. ඉනියක් ඉනි හිටවලා සාමාන්‍ය නූල් පොටවල් 5ක් විතර වගේ යනවා. එතකොට මුල එන පැල ටිකේ එන දඬු අනිවාර්යෙන් කපන්න ඕන. එතකොට ඉතුරු දඬු ටික දෙපැත්තට බෙදලා අරින්න ඕන.
එතකොට ලොකුවට ගොල්ලක් පැවෙන්න දෙන්නේ හොඳට අවු ආශ්‍රේ හොඳට පරිසරයේ උල්ලංග අවුව ඒ ටික හොඳට පැලෙට තියෙන්න ඕන. ඒ ටිකත් එක්ක ජල වාහනයක් හොඳට දෙනවා. ඒකත් එක්ක තමයි අපිට අවුරුද්ද පුරාම තුඹ කඩන්න පුළුවන්. සාමාන්‍ය ලංකාවේ ගොඩක් කට්ටිය මේක කරන්න අපහසුතාව දෙනවා. මේක තමයි අමාරුම කාර්යයක් තියෙනවා. ඒක තමයි ඇත්තටම මේක උදේ 6 ඉඳලා 9 වෙන්න කලින් පරාගණය කරන්න ඕන. මේකේ තියෙනවා පිරිමි මල් ගෑනු මල් කියලා තියෙන වර්ග දෙකක්. අන්න ඒ දෙකෙන් මේක පරාගණය කරන්න ඕන. එතනදී තමයි ගුණාත්මක තුඹ ගෙඩිය නිෂ්පාදනය කරන්න පුළුවන්. මේ ටික ඔක්කොම ලස්මන් මහත්තයා අනිවාර්යයෙන්ම අපිට මේ ටික කරන්න විදිය වගකීමෙන් උදේට කතා කරලා කියනවා මල්ලි මේ ටික කරවන්න. අර ටික අර කට්ටියට යොදවන්න. අන්න ඒ ගුණාත්මක භාවයත් එක්ක එයාගේ උපදෙසුත් එක්ක අපේ ඊයගේ. අන්න ඒ හින්දා තමයි මේ වගේ ලස්සනට සාර්ථක තුඹ වගාවක් කරලා තියෙන්නේ අපි. ඔව්. දැන් අසංග මහත්මයා කිව්වා වගේ මේ හැම දෙයකටම නායකත්වය දෙන්න කෙනෙක් ඉන්න ඕනේ. ඔබතුමාගෙන් ලැබෙන නායකත්වය නිසා අපූර්වට මේ වගාව කරගෙන යනවා. හැබැයි ඒත් එක්ක මට තව පුංචි ගැටලුවක් ආවා. දැන් මම දැනගෙන හිටියේ නැහැ මේ රිකිල්ලකින් තුඹ කරවිල හිටවන්න පුළුවන් කියලා. මම ඇත්තටම හිතන් හිටියේ එක්කෝ මේකේ අලෙන් නැවත වර්ධනය වෙනවා, එහෙම නැත්නම් බීජ වලින් වර්ධනය වෙනවා කියලා. ඇත්තටම රිකිල් වලින් කොහොමද මේ? ඔව්, ඒකේ ඇත්තටම මේ මල්ලි තමයි ඕකේ තාක්ෂණය දන්නේ. රිකිලි වලින් පැකට් පැල මේ අපි ග්‍රීන් හවුස් වල නිෂ්පාදනය කරලා තමයි අපි ක්ෂේත්‍රයට මුදා හරින්නේ. ඔව්, ලක්ෂ්මණ මහත්මයා කියන විදිහට දැන් එතකොට අපේ වැඩසටහන් නරඹන ප්‍රේක්ෂකයෙක් හිතුවොත් එහෙම මේ රිකිල්ලකින් හැදුණු තුඹ කරවිල වැලක් ගන්න පුළුවන්ද කියලා, පැලයක් කුඩා පැලයක් ගන්න පුළුවන්ද කියලා ඇහුවොත් එහෙම කොහොමද අසංක මහත්මයා අපිට ගන්න පුළුවන්ද, හැකියාව තියෙනවද? ඔව්, අපිට පැලයක් දෙන්න පුළුවනේ. අපි ගුණාත්මක පැලයක් දෙන්න අපිට වගකීමෙන් කියන්න පුළුවන් මේ පැලේ දවස් 45 මල් පිපෙනවා කියලා. හැබැයි අපි මේක චුට්ටක් තුඹ කරවිල පැල කරන්න ටිකක් අමාරුයි. අත්ත රිකිල්ල පැල කරන්න ගොඩක් අමාරුයි. අපි දැනට නිකම් පොඩියට බිමට හදාගත්තු පොපගෙඩර එක තමයි අපි පැල කරන්නේ. අපිට පුළුවන් නම් මේ වැඩසටහන බලලා කවුරු හරි මන රජයේ ආයතනයක්, පෞද්ගලික ආයතනයක්, ඒ වාගේ යම් කෙනෙක් අපිට ග්‍රීන් හවුස් එකක් වාගේ එකක් දෙන්න පුළුවන් නම් මේක ලංකාවට බෝ කරන්න පුළුවන්. අපිට ගුණාත්මක පැලයක් දෙන්න පුළුවනි. අනිවාර්යයෙන්ම මේ ගුණාත්මක පැලේ මේ වැරයිටි එක අවුරුද්දක් තුඹ නෙලන්න පුළුවනි. ඕනම කෙනෙකුට අපි ආරාධනා කරනවා අපෙන් පැල ගන්න එන්න කියලා. සෙන්ක්‍රල් ග්‍රීන් පාම් වලින් ගුණාත්මක තුඹ පැලයක් දෙන්න පුළුවන් කියලා අපි වගේ කීමෙන් කියනවා. ඔව්, අසංක මහත්මයා කිව්වා වගේම ගුණාත්මක දෙයක් අපේ ප්‍රේක්ෂකයන්ට ලබා දීම තමයි හරිත රූපවාහිනිය අපෙත් හැමදාම අපේ අදහස වෙන්නේ. ඉතින් ඒ නිසාම බොහොම ස්තුතියි අසංග මහත්මයා. බොහොම ස්තුතියි අපේ මහත්මයා. ඔව්, ලක්ෂණ මහත්මයාට ස්තුති කරලා අපි සූදානම් වෙන්නේ අද දවසේ වැඩසටහනෙන් සමුගෙන යන්න. ඔබටත් මෙවැනි එළවලුවක් තමන්ගේ ගෙවත්තේ වගා කරගත්තොත් එහෙම ආර්ථික වාසියක් වගේම තමන්ගේ ආහාර වේලට ගුණාත්මක නැවුම් පළතුරක් එළවලුවක් එකතු කරගන්නට පුළුවන්. ඒ වගේම තමයි මේ වගේ වගාවක් දැක්කහම ඒ ඇසට ලැබෙන සහනය, හිතට ලැබෙන සහනය හරි අපූරුයි. ඉතින් ඒ මතක් කිරීමත් කරන ගමන් අපි සූදානම් අදට සමුගෙන යන්න. අපි යමුනේ ලක්ෂණ මහත්තයා. ඔව්, අපි යමු මහත්තයා.